mang idan sanga ini beberapa payment teh kapuru boleh melati itu agen nona kapuru gila bikin buku kolle pay minsu hari asa ramet tuh ika pay tatar mih melati ini teh hinda mulimma api api langgar ini api manusia salah kan noni entar maga tuh langka ini di media mungkin magi kelas lah yang ketiga ini April masih wisina menida lotus cawe ketiga nilum kul neti ini April masih wisina menida house high ini lah mencoba ke patang karna. Tuh kali nam meter mengatur tapi pada dari tangga dulu mau pulang ke rumah ibu dulu kolek mama. Jadi bagi bodi kali nam hini tibe SCP ke dana gini kan. Komando SCP gini kena gini kan. Langkawi nama jati antara itu gina gie gami kolek ada apa kata apa hari ketukar karna isu dana benne. Sri Lanka yang nartana sesre ohu godenaga agat nama නොමැකෙන තැනකට මේ වෙනකොට පැමිණලා තියෙනවා. ඒ වගේම තමයි නැටුමට එහා ගිය අවදානම් නැටුම් අංග ලංකාවට හඳුන්වා දුන්නු චරිතයේ විදිහටත් මේ චරිතය එක පැත්තකින් නම් කරන්න පුළුවන්. ඔහු ලලිත් පැරකෝ. අයිබෝන් ලලිත්. අයිබෝන්. අපි සරසවිය YouTube නාලිකාවට ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම පත්තර මහගෙදර ලේක් හවුස් ආයතනයට ඉතාම ආදරෙන් පිළිගන්නවා ලලිත් පැරකුම්ව. ලලිත් කොහොමද මේ දවස්වල කටයුතු ගෙවිලා යන්නේ? ගොඩක් හොඳයි මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. ගොඩක් කාර්යබහුලත්වයෙන් තමයි මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ. ලලිත් මට හිතුණා ජීවිතේ ගෙවෙන්නේ කාර්යබහුලත්වයත් එක්ක කියන කාරණෙත් එක්ක පොඩි කතාවකට යොමු වෙන්න. ලලිත් ලලිත් මුලින්ම මේ ජීවිතේ පටන් ගන්න කොහොමද මේ නර්තන අංග නර්තන ගුරුවරයෙක් විදිහට එක පැත්තකින් මූර්තිය ජීවිතේට එකතු වෙන්නේ කොහොමද? අතන මුලින්ම මම නර්තන මුනේ මගේ අයියා හින්දා ලොකුයි තමයි මාව ක්ලාස් එකට එක්කන් ගියා පිසාන් කරන්න ආවට ගුරු පියාණන්ගේ. ඉතින් අයියා ටීචර්ස් ක්ලාස් එකේ ඉඳලා යායින් වුණා. ඊට පස්සේ මම තමයි ක්ලාස් එක ඉගෙන ගත්තේ. ඒ ඉගෙන ගත්ත 2005 වගේ මම නර්තන කලාවට ප්‍රවිසෙන් පටන් ගත්තේ. එදා ඉඳන් ආපු ගමන තමයි අද වෙනකොට මේ හැම යග්‍රහණයක්ම කරගෙන ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. වෘත්තිමය විදිහට නර්තන ශිල්පියෙක් විදිහට ඔබ මූලික අඩිතාලම තියන්නේ එක සාකච්ඡාවකද කියලා තියෙනවා වයස අවුරුදු 18 ද කියලා 2009 වසරේදී වගේ. මේක මතක් කරමුකෝ පොඩ්ඩක්. 2009 මම මුලින්ම යනවා දෙරණ සිටි ඔෆ් ඩාස් කම්පිටිෂන් එකට. ඒකේ ෆස්ට් රවුන්ඩ් එකෙන් මම කැපිලා එලියට යනවා. ඊළඟට 2014 මම සිරස ඩාන්ස් ස්ටාර් තරඟයට ඇතුළු වෙනවා. ඊට පස්සේ ඒකෙදී අවසාන පහේදී මම තරඟෙන් ඉවත් වෙනවා. ඉතින් 2009 මම දෙරණ සිටි ඔෆ් ඩාන්ස් තරඟෙන් අයින් වෙනකොට මම හිතුවා මගේ මොකක් හරි අඩුපාඩුවක් ඇති. මම අඩුපාඩුව හදා ගන්න ඕනි කියලා. ඊළඟට මම කිසිම තරඟයකට යන්නේ නැහැ. මම ප්‍රැක්ටිස් කරනවා. මම හැමෝටම කියන්නේ හැම දිස්සෙම එක දිගට තරඟ වලට යන්න එපා. පෙරදිනවා නම් ඒ පරදින තමන්ගේ මොකක් හරි ෆෝල්ට් එකක් තියෙනවා. වැරද්දක් තියෙනවා. ඒතර අපි දැනගන්න ප්‍රැක්ටිස් කරනවා. 2009 ඉඳන් 2011, 2012, 2013, 2014 වෙනකන් එක දිගට රීටි කම්පිටිෂන් තිබ්බා. මම එකකටවත් සහභාගී වුණේ නැහැ. මගේ ටාගට් එකක් තිබුණා ඊළඟ කම්පිටිෂන් වලට යන්න දිනන්න. ඒකද මම ප්‍රැක්ටිස් කරා. ප්‍රැක්ටිස් කළා සිරස ඩාන්ස් ස්ටාර්කට 2014 ඉදිරිපත් වුණා. ඒකෙදිත් මම හොඳටම වැඩ පෙන්නලා පෙන්නලා අවසන් පස් දින අතරට ආවා. ෆයිනල් එකට කලින් දවසේ මාව තරගෙන් අයින් වුණා. හැබැයි වෙනකොටත් වැඩිම රේටින්ස් වැඩිම ජනතා ප්‍රචාරණ තිබ්බේ මට. ඒක මගේ වාසනාවකට මම හිතන මම එකෙන් අයින් වුණා. ඊට පස්සේ 2018 හිරු සුපර් ඩාන්ස් වින, 2021 හිරු මෙගා ස්ටාර් වින, 2018 ඉන්ටර්නැෂනල් ෂෝ ඩාන්ස්, ඕපන් ෂෝ ඩාන්ස් වර්ල්ඩ් එකේ මේක ගත්තත් මම. අද වෙනකොට ලලිත් නර්තන පාසල් කීයක් විතර ඔබ යටතේ පාලනය වෙනවද? 43ක් පාලනය වෙනවා ලංකාවේ වටේ. ලංකාවේ වටේ. මේකේ දරුවෝ කොච්චරක් විතර අධ්‍යාපනය හදාරනවා? මේ වෙනකොට ළමයි ඔක්කොම 2200 2300ක් විතර ළමයි මේ විදිහට ඉගෙන ගන්නවා. මගේ මුළු ක්ලාසස් වල සංඛ්‍යාව දැන් එනකොට ඇවිල්ලා ගියපු ළමයි සංඛ්‍යාව බැලුවොත් එහෙම 65000 වඩා වැඩි ප්‍රමාණයක් දැන් මම උගන්වලා තියෙනවා. ආඩම්බර වෙන්න පුළුවන් චරිතයක්. දැන් ඒ වගේම ලලිත් ඔබ ජාත්‍යන්තර විදිහට ජයග්‍රහණත් කරගත්ත චරිතයක්. ඒ ගැන පොඩ්ඩක් කතා. ජාත්‍යන්තර තරඟ ගත්තොත් මම ඉන්දුනීසියාවේ, සිංගප්පූරුවේ, චයිනා ඒ වගේම ඉතාලි රටවල වල මම සංචාරය කළා. කම්පිටිෂන් වල ඉදිරිපත් වෙලා තියෙනවා. මම 2017 2018 2019 ට්‍රැඩිෂනල් ඩාන්සින් වින මම, ඉන්ටර්නැෂනල් ඩාන්සින් වින මම, ඒ වගේම ඩුවෝ ඩාන්සින් 2019 2018 වින මම, ඒ වගේම මගේ ළමයි 32ක් මම ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් වලට සහභාගි කරලා තිනවා. ඒ ළමයි 32 දෙනාම ඉන්ටර්නැෂනල් සහතික 32ක් ලබාගෙන තිනවා. පළක් ළමයි එතන ඉන්නවා ඉන්ටර්නැෂනල් සර්ටිෆිකේට් 3 ලබා ගත්ත ළමයි ඉන්නවා. ඒ වගේ තමයි 2018 ඉන්ටර්නැෂනල් ෂෝ ඩාන්ස් කියන්නේ ලෝකෙ දින අමාරුම ඩාන්ස් ස්ටයිල් එක. ඒකේ වින් කරේ 2018 මම. පාසල් කාලේ ඉඳලා මම එහෙම පොඩි සිහිනයක් තිබුණායි කිව්වනේ, මේ නර්තනයට ආදරයක් තිබුණායි කිව්වනේ. හැබැයි එක තැනකදී මම ලලිත් දකිනවා ඔබ මේ මේ විශේෂ කාර්ය බලකායට යන්න කැමැත්තක් දක්වයි. මොකක්ද ඒකත් පොඩ්ඩක්? ඒ කියන්නේ මම ඒ චූටි කාලේ ඉඳන්ම ඇත්තටම ගත්තත් අපි පොඩක් ධාරිතා වැඩිම පවුලකම ඉපදුන කොල්ලෙක් මම. ඉතින් මගේ පොඩි කාලේ ඉඳන්ම හීනේ තිබ්බේ
ස්ටෙප් එකට යනවා කියන එක කොමාන්ඩෝ ස්ටෙප් කෙනෙක් වෙනවා කියන එක ඒකට තමයි පොඩි කාලේ දැම්ම ට්‍රේනින් උනේ ඉතින් අර ඇලේ ට්‍රේනි වැලියකට දැම්මත් ගස් කැපුවත් යන්නේ ආමික සිහි කරගෙන තමයි යන්නේ ඔය මම ටවර්ස් වල ඉස්සෙල් වැඩ කරේ ටවර්ස් ගන්න කම්පැනි එක වැඩ කරේ ලයිට් කන වල දැන් උනත් මට නිකන් ඇවිදගෙන යන්න පුළුවන් උඩට ඒ තරම් ට්‍රේනින් උනා අයියා මගේ අයියා කොමාන්ඩෝ එකට ගියා ඊට පස්සේ ලොකු හීනක් තිබ්බා ඒ කියන්නේ පොඩි කාලේ දැම්ම තිබ්බේ මගේ පොඩි කාලේ සෙල්ලම් බඩු ගන්නේ තුවක්කු විතරයි අපේ ඉතල තුවක්කු 60ක් විතර තියෙනවා අපි හම්බ කරලා ගන්නේ තුවක්කු ඊට පස්සේ මම කොළඹ ඉන්ටර්වයුව එකට ආවා ආවට පස්සේ කිව්වා මේ දවස්වල ගන්න නැහැ මාස 3කින් තමයි ගන්න කියලා ඊට පස්සේ ඉතින් මේ මාස 3න් එළියට ගන්න යන එනකොටම මට එතන ඉඳලා ලොකු සර් කෙනෙක්ව පුතා වා එළි ඉන්නවාට ඊට වඩා ලොකු ගමනක් යන්න පුළුවන් කියන එක මට කිව්වා මම ඒක හිතුවෙත් නැහැ ඉතින් එතනින් පස්සේ එළියට ආවට පස්සේ ඩාන්සින් ක්ලාස් වලට පටන් ගන්නතර පස්සේ ඒක මගේ ඇත්තටම හිනේ මගිල ගියා අද වෙනකොට හැබැයි STF එකට ආමිනියවස් තුනෙන් මම උගන්ලා තිනවා STF එකට අංගම්බු ගන්නෙත් මම ලලිත 1996 දී පාරේ කපුරු බෝල විකුණපු ලලිත් අද ඉන්න තත්ත්වය ගැන මොකද හිතන්නේ නැතර මට හරියට සතුටුයි මං ජීවිතේ හැමදෙස්සම කියන්නේ අඩින්දන් ආපු කොල්ලෙක් කියලා මං 1996 නුගේකට පේමන්ට් එකේ කපුරු බෝල වෙලා තේ දාගෙන නෝනා කපුරු කියලා විකුණපු කොල්ලේ මට ඒක අතීතේ කියන්නේ ලැජ්ජ නැහැ මොකද අද මම හොඳ තැනක ඉන්නවා අද වෙනකොට ඩාන්ස් ස්කූල් 40ක් තියෙනවා ලං ලෝකේ වටේම සංචාරය කරලා දිනවා ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් ගණනක් වින් කරලා තියෙනවා මගේ වෙඩින් එක දවස් 7ක් ඩාන්ස් කෙනෙක් ගත්ත ලංකාවේ දින ලොකුම වෙඩින් එකක් ගත්තේ මම ඉතින් කාර් පාරේ කපුරු බෝල විකුණනට මට කිසිම ලැජ්ජාවක් නැහැ මොකද මම ජීවිතේ මං උත්සාහය උනන්දුව කැපීම හදාගෙන තිනවා අද වෙනකොට මං සිගරට් අරකු බියරයක්වත් බීලා නැහැ ඉතින් මං සමාජ රටදයි පුජ්‍යලෙක් ඉදිරි ජීවත් වෙලා තිනවා ඉතින් හැමෝටම කියන්නේ උත්සාහය උනන්දුව කැපුවීම තමයි හැමදේම සහ මුල මතක තියෙන්නේ මුල මතක නැත්නම් කිසිම දෙයක් තිබ්බට වැඩක් නැහැ ඉතින් අතීතේ ගොඩක් දුක් විඳා අද හැමදේම සතුටක් කරගෙන පවුලම මුළු පවුලම කොට දාලා සතුටින් ජීවත් වෙනවා ලලිත් හැමෝටම ජීවිතේ ඉලක්ක තියෙනවා ඔබ කිව්ව සමහර ඉලක්ක කාරණා අපිට පැහැදිලි මේ කාලේදී සාක්ෂාත් කරගන්න පුළුවන් ඉලක්කයක් අපේක්ෂාවක් එක්ක තමයි ඔබ දැන් ජීවත් වෙන්නේ මොකක්ද ඒක මේ දවස්වල මම ලොකු කන්සර්ට් එකක් කරනවා ලංකාවේ තියෙන ලොකුම EDM කන්සර්ට් එකක් කරන්නේ මම ඉලෙක්ට්‍රොනික මියුසික් ප්‍රොග්‍රෙසිව් මියුසික් ඉතින් ඒක අප්‍රේල් 29 වෙනිදා හවස 6 ඉඳලා ලෝටස් ටවර් එකේදී සිද්ධ වෙනවා මේකට ශිල්පීන් සහභාගී කරගන්න කොහොමද ලලිත් ඒක නේ කියමු මේකට මම සම්බන්ධ කරගන්න ලංකාවේ ඉන්න බෙස්ම DJ ආටිස්ලා නම් දෙනෙක් ඉන්නේ ඉතින් මේගොල්ලෝ ලෝකේ ගත්තොත් රෑන්ක් නම්බර් 1 ඉන්න DJ ආටිස්ලා ඉතින් එහෙම ආටිස්ලා නම් දෙනෙක් එක්ක නෙළුම් කුළුණේදී ලොකු වැඩක් කරනවා අපි ශ්‍රී ලාංකික ලංකාවේ කොන්සර්ට් මේ වගේ තියෙනවා තව වෙනත් තියෙනවා කියන්නේ කොන්සර්ට් විතරක් කියන්නේ ලංකාවේ මේ වගේ ව්‍යාපාර ඕන තරම් තියෙනවා ඉතින් හැමෝම කරන්නේ ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා ගෙනහල්ලා ලංකාවේ මේ වගේ කොන්සර්ට් කරන එක එතකොට කියනවා ඒක හරහා ලංකාවට ඩොලර්ස් එනවා කියලා කවදාකවත් ඒක හරහා ලංකාවට කිසිම ඩොලරයක් ආවෙ නැහැ ඒක මම වගකීමෙන් කියනවා මොකද ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා 3 දෙනෙක් ලංකාවට ආවත් ඒගොල්ලන්ට අපි ගෙවන්න ඕන ඩොලර්ස් වලින් එතකොට අපි ගෙවන්නේ මේ අපේ ලංකාවේ කොන්සර්ට් එක බලන්න එන ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි අපි ඒව ඩොලර්ස් වලට හරහා ඩොලර්ස් ගෙවන්නේ. එතකොට තිබ්බ සල්ලි ටිකත් අපි ඩොලර්ස් කරලා රටින් එළියට යනවා. ඉතින් මම කරන්නේ මේ වෙලාවේ මම කරන්නේ මෙච්චර ලොකු ස්ටේජ් එකක් මෙච්චර ලොකු ප්ලැට්ෆෝම් එකක් හදලා ලංකාවේ මේ වගේ වැඩෝ ඉන්නවා. ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යගේ වැඩෝ ලංකාවේ ඉන්නවා කියලා පෙන්නන්න ලංකාවේ ආටිස්ට්ලා බෙස්ම ආටිස්ට්ලා ටික ගෙනහලා මම DJ කොන්සර්ට් එකක් කරනවා. එතකොට නිකමට මම කියන්නේ පොරිනස්ලා මේකට 10000ක් 20000ක් කියලා. එක පොරින කෙනෙක් ආවත් එයා ඇවිල්ලා වීදම් කරන ටිකට් එක ගන්න සල්ලි පවා එයා ඩොලර්ස් තමයි වීදම් කරන්නේ. එතකොට මේ ඩොලර්ස් අපේ ලංකාවේ තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද මේක බයිනතු කියන්න පුළුවන් මේකට ලංකාවේ ඩොලර්ස් ගේන ව්‍යාප්තියක් කියලා. ඒකට කාටවත් දැන් මම කියන විදිහට නෑ කියන්න බෑ. මොකද එක ඩොලර් එකක්වත් ලංකාවේ පිටට යන්නේ නෑ මේ ෂෝ එක කරා. ඉතින් මේකට සංචාරක මාත්‍යංශය අනුව අපිට හම්බුණා. ඒක ගොඩක් ස්තුතියි. ඒ වගේම ලොකු ව්‍යාපාර ආයතන ගොඩක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේක විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ලංකාවේ අපේ වුන් අපේ කොල්ලෝ වැඩපෙන්නන ලෝකෙට වැඩපෙන්නන තැන ජාත්‍යන්තරයෙන් ලංකාවට ඇවිල්ලා ලංකාව ජාත්‍යන්තරයට පෙන්වන වැඩක් නෙමෙයි ලංකාව කෙලින්ම ජාත්‍යන්තරයට පෙන්වන වැඩක් තමයි මම මේ කරන්නේ ලලිත් අපි පොඩ්ඩක් මතක් කරමු අපේ ප්‍රේක්ෂකයන්ට කොහෙද මේක තියෙන්නේ කවදද කීයටද වැඩේ පටන් ගන්න කියලා පොඩ්ඩක් මතක් කරමුද මේක තියෙන්නේ අප්‍රේල් මාසේ 29 වෙනිදා ලෝටස් ටවර් එකේ තියෙන නෙළුම් කුළුණේ තියෙන්නේ අප්‍රේල් මාසේ 29 වෙනිදා හවස 6 ඉඳලා මේ ෂෝ එක පටන් ගන්නවා කොහොමද ප්‍රවේශ පත්‍රය හැම මිලදී ගන්නව නම් අප කෙනෙක්ට සහභාගී වෙනව නම් මේකට සම්බන්ධ වෙන කොහොමද සම්බන්ධ කරගන්නේ ඒකට අපේ page රහා ගිහිල්ලා අපේ ටිකට් book කරගන්න පුළුවන් ඒ වගේම තමයි ticket ministry එකෙන් ticket ලබා ගන්න පුළුවන් ඒ වගේම එදාට on gate ticket ලබා ගන්න පුළුවන් ඒ වගේම අපේ accounts numbers දාලා තිනවා ඒකට සල්ලි දාලා
රිසිට් එක අපිට WhatsApp කරාට පස්සේ අපි එකකට වෙනම බාකෝඩ් එකක් අපෝ ලබා දෙනවා. ලලිත් මාත් එක්ක සදහන් කළා මේ සාකච්ඡාව පටන් ගන්න කලින් අපි දෙන්න පොඩි සුහද සාකච්ඡාවක් කරේවතනවා. එතකොට කර කියපු තවත් කාරණයක් මට හිතුණා ඔබට සදහන් කරන්න. ලලිත් මේ ප්‍රසංගයෙන් හම්බෙන ආදායමෙන් කොටසක් ඔබ තවත් ව්‍යාපෘති කිහිපයකට යොදවන්න බලාපොරොත්තු වෙනවායි කියලා ඌව සමාජ සුභ සාධන ව්‍යාපෘති කිහිපයකට. ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න. ඇත්තටම කියනවා නම් ඒක විශේෂම කියන්න ඕනේ මම දුප්පත් ළමයින්ට පාසල් උපකරණ ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ විශේෂම කියන්න ඕනේ ඒක මම ඇත්තටම දුර පළාත් වලට ගිහිල්ලා එහෙ ළමයින්ට බෙදා දෙන්න හදන වැඩක් නෙමෙයි මම මේ කරන්නේ. මොකද මගේ ළඟ මගේ යටතේ වැඩ කරන දෙමව්පියන්ගේ දරුවන්ගේ සහ මගේ ගමේ සහ මගේ අවට ඉන්නවා ගොඩක් දුප්පත් ළමයි. ඉතින් මම මුලින්ම කරන්නේ ඇත්තටම දුර ඉස්කෝලේකට ගිහිල්ලා ඒක ඉස්කෝලෙත් එක්ක අල්ලා ෆොටෝ එකක් ගහලා Facebook දානවට වඩා හොඳයි. මගේ ළඟ ඉන්න ළමයින්ට දුප්පත් ළමයින්ගේ අම්මලා තාත්තලාට මේ පොත්පත් ටික ලබා දෙන එක. ඉතින් එතකොට ඒක ලොකුවට මට මාකටිං එකක් විදිහට කරන්න බැරි වෙයි. එතකොට එක එක ළමයින්ට තමයි පොත්පත් ටික දෙන්න වෙන්නේ. ඉතින් ඒ වගේ මුලින්ම අපි අපේ ළඟ ඉන්න අපේ මනුස්සයර සලකන්න ඕනේ. එහෙම සලකන ව්‍යාප්තියක් තමයි මම කරන්නේ. රටට ඒක පේන්නත් පුළුවන් නොපේන්නත් පුළුවන්. මගේ ළඟ ඉන්නව නම් දුප්පත් ළමයි නැත්තම් මං පිට දෙනකොට පොත්පත් ටික බෙදෙනකොට අනේ සර් මට දුන්නේ නැහැ නේ කියන තැනට වැඩ කරන්න වැඩක් නැහැ. මගේ ළඟ ඉන්න කෙනා සතුටු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ළමයින්ට දැනටත් මම ලොකු ව්‍යාප්ති ගොඩක් කරනවා. ඒ ළමයින්ට තමයි මේකෙන් හම්බෙන ඉෆෙක්ට් එක දෙන්නේ. ලලිත් පොඩක් ක්ලාස් වල පැත්තට ගියොත් එහෙම සමහරු චෝදනා කරනවා කියලා කතාවක් තියෙනවා. ලලිත්ගේ ක්ලාස් වල නීති හරි වැඩි හරි බරපතලයි කියලා. ඇත්තද මේ කාරණා? ඇත්තටම ගත්තොත් ලංකාවේ නීති වැඩිම දෙන්නේ මගේ ක්ලාස් වල. ඒ කියන්නේ මගේ ක්ලාස් එකේ ළමයිකට සිගරට් අරක්කු බියට ජීවිතේට බොන්න බෑ. ඒ වගේම පන්තියේ ගර්ල්ස්ලා බොයිස්ලා යාළු වෙන්න බෑ. එම්මගේ ෂෝට් දනිස්යෙන් උඩ ඇඳුම් ඇඳගෙන ඩාන්ස් කරන්න බෑ. ඒ වගේ නීති ගොඩක් තියෙනවා. වෙලාවට ක්ලාස් එකට එන්න ඕනි. සති 3කට වඩා ක්ලාස් එකට ආවෙ නැත්නම් අපි ක්ලාස් එකෙන් රිජෙක්ට් කරනවා. ඒ වගේ නීති ගොඩක් තියෙනවා. ලලිත්ගේ මුල්ම කන්සර්ට් එකද ප්‍රචණ්ඩ කියන්නේ? නෑ මම 2012 තමයි මගේ ඩාන්සින් කන්සර්ට් පටන් ගත්තේ. 2012 න් පස්සේ කරපු ලොකුම ඉවෙන්ට් එක 2021 කරේ ප්‍රචණ්ඩ ෂෝ එක නෙළු පොගුනේ. ඉතින් ඊට පස්සේ තමයි මේ ඉවෙන්ට් එක කරන්නේ. ලලිත් ඊළඟට මේ ඔයා ඉදිරියේදී තවත් පොඩි සිහිනයක් තිබුණායි කියලා ආරංචියක් තිබුණා තව කන්සර්ට් එකකට යන්න ලොකු ෂෝ එකක් කරන්න. ඒ මේ කාන්තාවන්ගේ ශක්තිය පෙන්වන්න. ඒකට මොකද වෙන්නේ? නෑ ඒක තමයි මම මුලින්ම දැන් ඒක මම අර Human Powers කියලා DJ කන්සර්ට් එකක් තමයි කරන්න ඉදියෙත්. ඒ කියන්නේ ලංකාවේ ඉන්න ඒ වගේම හොඳ ගර්ල්ස්ලා DJ ආටිස්ලා ලංකාවේ ගර්ල්ස්ලට මම හිතන්නේ ලොකු තැනක් නෑ. කොච්චර තැනක් තියෙනවා. හැබැයි ඒක රෑ 10න් පස්සේ ඒ සමගේ ශක්තිය තමයි හැකියාව පෙන්වන්න ප්ලැට්ෆෝම් එකක් වේදිකාවක් ලංකාවේ නැහැ. ඕනතරම් මම කිව්වා කොමල් ගත්තොත් නයිට් ක්ලබ්ස් තියෙනවා. මේකට යන්න පුළුවන් බොයිස්ලාට තමයි ගොඩක් 90%ක්ම යන්නේ බොයිස්ලා. ඉතින් ගර්ල්ස්ලාට වෙලා තියෙන්නේ රෑ 9න් පස්සේ 10න් පස්සේ ගෙදරලා නිදාගන්න. ඒ කියන්නේ හොඳ හැකියාවක් තියෙන ළමයි ඉන්නවා. තමන් දක්ෂ ළමයි, තමන් සමාජයේ විඳින්න ඕන ළමයි. අපිව රෑ 8න් පස්සේ ලංකාවේ ගෙවල් වලට හිරකලා ඉවරයි. ලංකාවේ එළියට ගිහින් විඳින්න තැනක් නැහැ. ඊළඟට මගේ ෂෝ එක තමයි Girls Powers කියලා. ගර්ල්ස්ලා ලංකාවේ හොඳ DJ'sලා සහ හොඳ dancers'ලා සෙට් කරලා මේ වගේ ලොකු ඉවෙන්ට් එකක් කරන්න. ලලිත් අවසාන වශයෙන් ලලිත් ආපු ගමන ගැන ආඩම්බරයක් තියෙනවා. අනිවාර්යෙන්. හොඳයි. අපි ස්තුතිවන්ත වෙනවා දක්ෂ තරුණයෙක් අපේ රටේ නම ජාත්‍යන්තර තලයට ගෙන ගිය චරිතයක් සහ අපේ දරුවන්ගේ හැකියාවන්ට අතහිත දෙන චරිතයක් විදිහට ලලිත්ව හඳුන්වන්නට පුළුවන්. ඉතින් අපි ඔබේ මේ 29 වෙනිදා සිදුවෙන කාර්යය සාර්ථක වෙන්න කියලා ලේකවුස් අපි ප්‍රාර්ථනා කරනවා ලලිත්. ඉතින් ඔබටත් ආරාධනා කරනවා ලලිත සම්බන්ධ කරගෙන මේ ප්‍රසංගයේ අලුත්ම ප්‍රසංගයක් අලුත්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ප්‍රසංගයක් වේවි. මේ ප්‍රසංගයේ නරඹන්න එන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි ලලිත් අපේ මේ සංවාද වැඩසටහනට එකතු වුණාට සරසවිය වත්පත් වෙනවා. අයියෝ thank you බොහොම ස්තුතියි. ඒ වගේම මට මේ අවස්ථාවට ආරාධනා කරාට සහ මේ අවස්ථාව ලබා දුන්න ඔබතුමාටත් සියලු දෙනාටම. මොකද අපි දෙන කතාවට පිටිපස්සේ කැමරා ක්‍රෝ එකක් ඉන්නවා. ඒ වගේම මේක පිටිපස්සේ ඉඳන් මම මෙතන සම්බන්ධව ගොඩක් කට් ඉන්නවා. ඒගොල්ලෝ ඕගොල්ලෝ හින්දා තමයි අද අපි වගේ අය මේ වගේ තැන් වලට ඇවිල්ලා ඉන්නේ. ගොඩක් ස්තුතියි. ඇත්තට මම 1.9 පාරෙන් ආකාපු කොල්ලෙක්. කබුරු පොලි කුරුපු කොල්ලෙක්. අද වෙනකොට ලංකාවේ තියෙන වියදම වැඩියෙන්ම කරන ෂෝ එක කරන්නේ මම. තනියෙන් කරන්නේ මම. ඉතින් ඒකට ඇවිල්ලා තියෙන්නේ උත්සාහය නන්දුව කැපුවෙන් විතරයි. වෙන කිසිම දෙයක් නෙමෙයි. හැමෝටම කියන්නේ try කරන්න. තමන්ගේ ජීවිතේ ලැබුණ දේ අතහැර ගන්න එපා. හොඳ මනුස්ස ජීවිතයක් ලැබුණාම ඒකෙන් ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. තමන්ගේ උත්සාහය නන්දුව කැපීම තියෙනවනම් මමත් එහෙම ගියපු කෙනෙක්. ඉතින් ඉදිරියේදී මේ ෂෝ එක ඩුබායි වල අපි කරනවා. හැමෝටම කියන්නේ තමන්ගේ උත්සාහය නන්දුව කැපීම නවතර කරගන්න එපා. එහෙම වුණොත් ජීවිතේ හොඳ තැනකට එන්න පුළුවන්. තමන්ව විශ්වාස කරන්න. මම කියන්නේ එච්චරයි. බොහොම ස්තුතියි ඔබට.